ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ යුගයක බෞද්ධයෙක් හැටියට කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උතුම්ම පූජාව සංඝයා ආරමුණු කරගෙන දෙන්නා වූ දානයයි කියලා. තේරුණාද? එතකොට මේ ලෝකේ යමෙකුට කරන්න තියෙන උතුම්ම පූජාව තමයි බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. සංගයා අරමුණු කරගෙන දන් දෙනවා. තේරුණාද? එතකොට ඒ පින තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලය. ඊට වඩා කුසලයක් මේ ලෝකේ නැහැ. දෙවෙනි එක තමයි බුදුරයන් වහන්සේ දැන් ජීවමානව නැහැ. තේරුණාද? නමුත් රහතන් වහන්සේලා ඉන්නවා. රහතන් වහන්සේලාට මහා සංගයා අරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි දෙවෙනි ශ්‍රේෂ්ඨම කුසලයේ මේ ලෝකේ තියෙන. එතකොට තුන්වෙනි ශ්‍රේෂ්ඨ කුසලයේ තමයි එතන අනාගාමි ඵලයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයාට මහා සංඝරත්නය අරමුණු කරගෙන දන් දෙනවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් එතන ඉන්නවා. ඒක තමයි තුන්වෙනි ශ්‍රේෂ්ඨ දාණය. ඒතර හතරවෙනි ශ්‍රේෂ්ඨ දාණය තමයි ස්වාමීන් වහන්සේලා වඩම්මනවා. එතන සකෘදාගාමි ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. ඒ සියලු දෙනාටම සංඝය අරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි හතරවෙනි ශ්‍රේෂ්ඨ දාණය. පස්වෙනි ශ්‍රේෂ්ඨ දාණය තමයි එතන සෝවාන් ඵලයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. සංඝය අරමුණු කරගෙන දන් දෙනවා. ඒතර ඒක තමයි පස්වෙනි ශ්‍රේෂ්ඨ දාණය. ඒ විදිහට නෝන මෙහෙම මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා සාමනීර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දාණය. තේනවා සාමනීර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දාණය. ඉනොත් පල්ලෙහාට ගිහිල්ලා තමයි අපි ගෙම උපෝසත දසශීලය සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන් ඉන්නවනේ. ඊට පස්සේ උපෝසත අටාංග සීලය. ඊට පස්සේ ආජීව අට්ඨමක සීලය. ඊට පස්සේ පංච සීලය. ඊට පස්සේ තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දාණය. ඉන් පස්සේ තමයි නෝනා ළමා නිවාසවලට රෝහල් වලට දෙන දාන තියෙනවනේ. ඒගොල්ලන්ට දෙන දාණයයි තියෙන්නේ ඊටත් වඩා පල්ලෙහාට. ඉනොත් පල්ලෙහාට තමයි ওই බලු කපුටන් උදසා දෙන දාණය. නමුත් අපි රෝහලට ගිහිල්ලා ළමා නිවාසෙට ගිහිල්ලා දන් දෙද්දි ඒගොල්ලෝ පංචශීලයේ සමාදන් වෙලා ඉන්න පිරිසක් නම් ඒගොල්ලන්ට පංචශීලයේ සමාදන් වෙච්ච කෙනාට අදාළව දෙන්නා වූ දානේ ආනිසංශ තියෙනවා. ඒ නිසා දානේ ආනිසංශ පක්ෂය වැඩි වෙන්නේ ඒ අය සමාදන් වෙලා ඉන්නා වූ සීලේ ගුණාත්මක භාවයේ තුලයි. තේරුණාද? ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානේ තමයි බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයාටත් අරමුණු කර දෙන්නා වූ දානේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී එක්තරා අවස්ථාවක චීවරයක් ගෙනල්ලා පූජා කරන්න හදන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගෞතමිය මේක සංඝයා ආරමුණු කරගෙන පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගන්න එපා. තේරුණාද? සංඝයා ආරමුණු කරගෙන පූජා කරගන්න කියලා. නමුත් පළවෙනි දෙවෙනි තුන්වෙනි තුන් අවස්ථාවෙම මහා ප්‍රජාපති ගෞතමී ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම මත තමයි ප්‍රජාපති ගෞතමී තේරුම් ගන්නෙ මහා සංඝයාට පූජා කරපු දේ ආනිසංශ වැඩි කියලා. ඒ නිසා මේ මොහොතේ නෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යමක් මලකින් හරි පූජා කරනවා නම් තේරෙනවද? ඒ පූජා කරන මලෙන් ලැබෙනා වූ කුසලය කවදාක්වත් අපිට විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. තේරෙනවද? එක මහත්යෙක් කිව්වා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සියලුම සිව්පසයන් ලැබෙනවා. අපි කියන පාරේ ඉන්න දුගියෙකුට මොකුත් නැහැ, බඩගින්නේ ඉන්නේ කියලා. තේරෙනවද? එතකොට දැන් අපි කියමු දැන් අපි බත් පාසලයක් කරගෙන යනවා. බත් පාසලයක් අරගෙන යනකොට දැන් අපිට පේනවා යාචක මහත්යෙක් ඉන්නවා. මෙයා සුමානකින්වත් කාලා නැහැ. තේරෙනවද? නමුත් ඒ යාචක මහත්යාට ඉස්සරහා තව මීටර් 500ක් ගිහම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. තේරෙනවද? දැන් කෙනෙක් එනවා, කෙනෙක් බත් මාසලේ අරන් ඇවිල්ලා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට ඕන තරම් දාන්න තියෙනවා. මේ යාචක මහත්යා දැන් මෙතන මැරෙන්න අයන්නේ. මම මෙයාට බත් පාසලේ දෙනවා කියලා. එයා අර යාචක මහත්යාට බත් පාසලේ පූජා කළා. එයා යනවා. තව මහත්යෙක් එනවා බත් පාසලයක් අරගෙන. එයා දකිනවා අතන නිරාහාර වෙන යාචක කෙනා දකිනවා. නමුත් එයා දැකලා බුදුරජාණන් වහන්සේත් දකිනවා. එතකොට එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට දෙන දානේ මහත්ඵල මහානිසංස කියලා. එයා යාචක මහත්යා පව කරගෙන ගිහලා අර බත් පාසලේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එතකොට දැන් මේ දෙකෙන් ආනිසංස වැඩි කවුද? බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ දානේ. එතකොට මේ යාචක මහත්මයා අතන කුසගින්නෙන් ආහාරේ නිරාහාරෝ ඉන්නේ නෝනා එයා කළා වූ අකුසල් විපාකයක් නිසා. එයා පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. දන් දෙන දේවල් වැළැක්කුවා. වැළැක්වීම නිසා එයාට බඩගින්න තමයි මැරෙන්න හරි ජීවත් වෙන්න හරි තියෙන්නේ. ඒ නිසා එතනදී මහත්ඵල මහානිසංස භාවයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දානේ. දැන් සමහර වෙලාවට සමහරු කියනවා අපේ ගිහි පිංගතුල්ලා ගිහිල්ලා බෝධින් වහන්සේව කිරිකලවලින් නාවනවා කියලා. හොඳේ? ඒතකොට කිරිකල 10ක් බෝධින් වහන්සේ නැයවුවාම කෙනෙක් චෝදනා කරනවා අනේ මේ කිරිකල 10 අර දුප්පත් ළමයිට දුන්නා නම් කොච්චර පිනක්ද කියලා. නමුත් ඒක සාමාන්‍ය විවාහාරයේදී අපිට මේක සාධාරණයි කියලා දකින්න පුළුවන් ඒ ප්‍රකාශය. නමුත් කර්මය කර්මඵල තුල දිනෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුරයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බෝධිය අවබෝධ කරගෙන යමෙක් කිරිකල වලින් බෝධින් වහන්සේ නැයවුවා නම් මෙතන 1000කට දන් දුන්නට වඩා ශ්‍රේෂ්ඨ පිනක් අතනින් රැස් වෙනවා. තේරෙනවද?
එනිසා බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දාණය අග්‍ර වෙන්නේ ඒ වගේම මහා සංඝරත්නය උදෙසා දෙන දාණය මුල් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වෙලාවේ අපිට මේ මාර්ගයේ දශමයක් හරි අපි මේ ධර්ම මාර්ගේ ගමන් කරනවා නම් ඒ දශමයක් හෝ ධර්ම මාර්ගය අපිට පාදලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි එනිසා අපි සාස්තුන් වහන්සේ මුල් කොටගෙනයි මේ ගමනේ යන්න ඕනේ දසාස්තුන් වහන්සේ මුල් කොටගෙන යන ගමනේදී අපි යන්නේ කොහටද ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ආරෂ්ඨාංගික මාර්ගයේ තුලයි මේ ගමන යන්නේ එනං ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය මොකද්ද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා දෙකකට බෙදෙනවා නමුත් අපි මුලින්ම ඉන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුල එතකොට ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද තෙරුවන් කෙරෙහි වූ සද්ධාව මුල් කාරණය එනං තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නයත් කිරී ඇති කරගන්නා වූ සද්ධා එනං බුදුරජාණන් වහන්සේ මුල් වෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන මේ අනගමනේදී අපි මුලින්ම බුදුරයන් වහන්සේට කරන්නා වූ පුද පූජා ඒවත් පිළිවෙත් අපිට මේ ගමන යන ශක්තියක් වෙනවා නමුත් අපි එතන නතර වෙන්න පල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ තේරුණාද එනිසා කැමැති කෙනා මේවා ආමිෂයේ පහු කරගෙන ප්‍රතිපත්තියට යනවා නමුත් හැම කෙනාටම අපිට කියන්න බෑ ප්‍රතිපත්තියට යන්න කියලා හැම කෙනෙකුම අපෙන් කියන්න බෑ බුදුරයන් වහන්සේට මේ පූජාවන් කරන්න එපා ඔබලා භාවනා කරන්න කියලා හැමෝටම කියන්න බෑ මොකද හැම කෙනෙක්ම මේ මාර්ගය තුල දාන සීල භාවනා කියන මාර්ගය තුල තමයි මුලින්ම ඉස්සරහට යන්නේ එනිසා මුලින්ම අනිවාර්යයෙන්ම අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ කරන වල් පිළිවෙත් කරන්න ඕනේ ඒවෙන් බැහැරව අපිට ගමන ඉස්සරහට යන්න බෑ ඉස්සරහට යන කෙනා මේක පසුකරලා ඉස්සරහට යාවි එයාට ආමිෂය අතහැරලා ප්‍රතිපත්තියට යන්න පුළුවන් නමුත් හැමෝටම අපිට ප්‍රතිපත්තියට යන්න කියන්න බෑ ආමිෂයෙන් බැහැර වෙලා තේරෙන මොකද ලෝකේ ඉන්න අයගේ ඉන්ද්‍රිය ධර්මයන් එක එක ස්වභාවයෙන් තමයි තියෙන්නේ තේරෙන ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රියයන් වැඩිීමේ ස්වභාවය මත තමයි යා ඉස්සරහට යන්නේ එතකොට ඉන්ද්‍රිය ධර්මයන් වැඩිීමේ අඩු ස්වභාවයන් තියෙන ඇයිට අපිට අරයා යන මාර්ගය යන්න කියන්න කියලා අපිට කියන්න බෑ එයා අතන නවතිනවා එතනින් හරි යා සතුට වෙනවා දැන් අපි කවදාකවත් අපිට කියන්න බෑ වෙසක් එකට පෙන්වන්න ආව තොරණ වැරදි කියලා වෙසක් එකට තියෙන්න ආව මේ උත්සව වැරදි කියලා මොකද මුළු ජීවිතේටම පන්සල්ට නොගිය මිනිස්සෙක් ඉන්න පුළුවන් ඒ පන්සල්ට නොගිය මිනිස්සයා වෙසක් දවටද වෙසක් තොරණ බලන්න යනවා දැන් තොරණ බලලා අර බුදුරයන් වහන්සේගේ රූපකාය අර රශ්මි ධාරාවන් අර ලයිට් දැකලා ඒ ගැන හිතමින් යා ගෙදර එනවා නමුත් කවදාකවත් පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා නැහැ නමුත් හිතමින් ගෙදර ඇවිල්ලා රෑ නිදා ගන්නකොට එකපාරට මැරෙනවා මැරෙන වෙලාවේ සිහිපත් වෙන්නේ අර තොරණ එයා ගිහිල්ලා සස්ත්‍රීක දෙවියෙක් වෙලා එහෙනම් තොරණ තියෙන දේත් වැරදි කියලා අපිට කියන්නේ මොකද ඊට අදාළව ඒකෙන් ප්‍රයෝජන ගන්නවා ඉතින් අපි එතනින් ඉස්සරහට ගියා නම් අපි දන්නව දැනගන්න ඕන ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට යන්න. නමුත් ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට ගියත් නොනං කවදා හරි අපි මේ මාර්ගයේ ගිහිලා රහත් භාවයට පත් වෙන තමයි අපි මේ යන්නේ නේද? නමුත් රහතන් වහන්සේ වුණත් තමන්ගේ ශාස්තුන් වහන්සේ හැට බුදුරයන් වහන්සේට වන්දනා කරනවා. බුදුරයන් වහන්සේට මලින් සුවඳින් පූජා කරනවා. නමුත් එයාට සංස්කාරයන් පිළිබඳ ගැටලුවක් නැහැ. එයාට කුසල් සිත් අකුසල් සිත් සකස් වෙන්නේ නැහැ. නමුත් මාර්ගය පෙන්වා වූ බුදුරජාණන් වහන්සේ කියන ගරුත්වය එයාට තියෙනවා. එතකොට කවදා හරි අපි රහත් භාවයට පත් වුණත් ඒ රහතන් වහන්සේ කියන්නේ පරමාදර්ශී චරිතයක්. පරමාදර්ශී චරිතයක් කියන්නේ එයා මුළු ලෝකෙටම ආදර්ශවත් තමයි ජීවත් වෙන්නේ. එයාට බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා තුළ කුසල කුසල සංස්කාර රැස් වෙන්නේ නැහැ. නමුත් එයා ලෝකෙට පරමාදර්ශයක් වෙන්න ඕනේ. ලෝකෙට පරමාදර්ශයක් වුණ තැනදී රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා මලින් සුවඳින් පූජා කරනවා. මොකද එහෙම නොකළොත් එයාව අනුගමනය කළ අනිත් අයත් ඒක නොකරන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ මේ මාර්ගය අපිට මතු කළ දෙන්නේ ඒ නිසා උන්වහන්සේ උදෙසා තමයි අපි මුලින්ම පූජාවන් සිද්ධ කරන්න ඕනේ